අයිබන් ගුඩයගේ කාමර රෝසි සේනානායගේ කාරක වේයෝ ගහලලු එක එක දෙවනියක මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කට්ටියක් NPP එකට එපා කියද්දි උදව් කරන්න යනවා. NPP එකෙන් බෑ කියද්දි ඒගොල්ලෝ කරන්නේ නැහැ අපි උදව් කරනවා කියලා. තුන්වෙනි එක තමයි මේ විපක්ෂයේ ඉන සියලුම පක්ෂ ආණ්ඩුවක් ඉල්ලන්නේ නැහැලු එන මැතිවරණයේදී ඒගොල්ලෝ ඉල්ලන්නේ විපක්ෂයමලු. අපි බලමු මොකක්ද මේ කියන්න යන්නේ කියලා. අද කියන්න තියෙන ටික ගැන අපිට කියන්නත් පොඩි කතාවක් තියෙනවා. ඒ තමයි මේ දවස්වල ගුලි කණේවුන් ගංජා ගහනේවුන් ඉන්නවනම් උන් කරුණා කරලා ඒව නවත්තපල්ලා. මොකද තොපි ඒව කාලා එහෙම මේ දවස්වල ප්‍රවෘත්ති බලන්න එපා. තොපිට hinaව නවත්ත ගන්න බැරුව hinaව ඩබල් වෙලා මැරිලා යන සයිස්යක් තියෙන්නේ. ඒ තරම් විනෝද සමයක් එළඹෙන බව තමයි පේන්නේ. අද සිදුවීම් ටික අපි බලමු ඒ ඔස්සේ කතා කරගෙන ගිහින්. මල්ලි මේ අපේ ඔෆිස් එකේ උඹන් පත්‍ර කන්තෝරුවක් වගේ print out ගන්නවා. ඒකට හරියන මොනවද බං printers තියෙන්නේ? ගුණේ අයියාට මොන වගේ වැඩකටද printer බලන්නේ? ඕන වැඩකට හරියන printers අපි ගාව දෙනවා. ඔබේ ව්‍යාපාරයේ හෝ කාර්යාලයේ මුද්‍රණ අවශ්‍යතා සඳහා සියලුම වර්ගවල ink tank printers, laser jet printers, multi function printers, bill printers, label printers වගකීමක් සහිතව අඩුම මිලට ගෙදරටම ගෙන්වා ගන්න විශ්වාසවන්තම තැන මේ officeprinters.lk. අද වැඩේට එන්න කලින් මතක් කරන්න පොඩි කාරණයක් තියෙනවා. අපි පටන් ගත්තා වෝට් ක්ලීන් කියලා අලුත් වැඩක්. හොඳ ප්‍රතිචාර තියෙනවා. එළඹෙන මැතිවරණයේදී ඕන පක්ෂයකට ඡන්දෙ දෙන්න මහ මැතිවරණයේදී. හැබැයි තමන්ගේ පක්ෂවල ලැයිස්තුවල ඉන්න හොරු මංකොල්ලකාරයෝ පාර්ලිමේන්තුවට එවන්න එපා කියන අදහස කියවෙන තප්පර 60කට වඩා අඩු වීඩියෝ එකක් අපිට එවන්න අපේ සමාජ මාධ්‍ය ගිණුම්වල අපි දානවා. ඊට අමතරව වෝට් ක්ලීන් කියලා හෑෂ්ටැග් එකක් ගහලා උඹලගේ Facebook එකෙන් අප්ලෝඩ් කරලා ගුණයියගේ කාමරයට ටැග් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. අපි කැම්පේන් එකක් විදිහට හොඳ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවන්න මේ 225 ඇතුළට අහිංසක උත්සාහයක් දරනවා. ඒකට සෙට් වෙන්න ගුණයියගේ කාමරෙත් එක්ක ඉන්න උඹලට අපි ආරාධනා කරනවා. රයිට්. එහෙනම් අපි එමු වැඩේට අද කතාවට. පළවෙනි එක. රෝසි සේනානායකගේ පෝෂයක වේයෝ කාලා කියලා තමයි දැන් අපිට ආරංචි වෙලා තියෙන්නේ. එතුමියම කියන විදිහට ඒකේ ඩිකී ඇරෙන්නෙත් නැහැ වේයෝ ගහලා එහෙම එහෙම ප්‍රශ්න තියෙනවා. ඕක අහපුවාම මේ බං අපේ ගෙවල් පැත්තේ පොඩි එකෙක් මගෙන් ඇහුවා මේ හුඹහට ඉංග්‍රීසියෙන් කියන්නේ පෝෂද කියලා. මොකද මං සාමාන්‍ය වේයෝ ඉන්නේ හුඹස්සල. හරි එතකොට මාත් ඇත්තටම හුඹහට ඉංග්‍රීසියෙන් කියන එක දන්නේ නැති හින්දා වේයෝ ඉන්න හින්දා පෝෂය කියන්නේ හුඹාවෙන්දත් පුළුවන් වගේ එකක් මටත් නිකන් හිතෙනවා. කොහොම වුණත් ඔය හුඹස් ඇතුලේ ඉන්නේ නයිනේ. නිකන් කතාවටත් කියන්නේ මේ අනුන්ගේ හුඹ වේයෝ හදපු හුඹහේ තමයි නයි රජ කරන්නේ. ඉතින් ඔය පෝෂයක නිකන් හිතුවාම ඒක නිකන් හුඹක් කියලා හිතුවොත් ඔය රෝසිලා වගේ එහෙම් මෙහෙන් ආපු නයි තමයි ඔය ආණ්ඩුවේ රජයේ දේපල ඇතුලේ රඟපාගෙන රජ කරගෙන ඉන්නේ. ඕක තමයි ලංකාවේ අවුරුදු 76ක් දේශපාලන ඉතිහාසයේ උනේ. මහජන මුදලින් රටට ගෙන්නපු දේවල් රටේ දේවල් මහජනයාගේ දේපල කිසි වගක් විභාගයක් නැතුව මහජනයා වේයෝ නම් මහජනයාගේ මහන්සියෙන් මිනිස්සු කරපු දේවල් වලින් දුවන ආර්ථිකයක් ඇතුලේ නයි වගේ උන් ඇවිල්ලා මේ දේපල අල්ලගෙන හුඹස් අල්ලගෙන රජේ නිල නිවාස ටික අල්ලගෙන වාහන ටික අල්ලගෙන කෝටි ගණන් වල වාහන ගෙනල්ලා ඒව ඇතුලේ ඒ හුඹස් වලින් එළියට ඇවිල්ලා වේයන්ටම පෙනේ පුප්පු එක තමයි ඉතිහාසයේ ඉඳලා ඕගොල්ලෝ කළේ. ඉතින් ඒ යුගයේ තමයි මේ වෙනස් කර කර එන්නේ. ඉතින් මේ මට නිකන් පොඩි ආතල් කෑලි බං හරිද? මට නිකන් හිතෙනවා මේ ලෝක ඉතිහාසයේ දැන් මේක මේ පෝෂ කම්පැනි එහෙම දන්නවන බං උන්ගේ කාර් වේයෝ ගන්නවා කියලා හරිද? මට නිකන් වෙලාවකට හිතෙනවා මේක BMW Benz-ගේ කම්පැනි වලින් දීපු කොන්ට්‍රැක්ට් එකක්ද කියලා ලංකාවේ කාට හරි පෝෂ වලට කෙලවන්න. ඒ කියන්නේ දැන් ඕනනම් BMW Benz-ගේ කම්පැනි එකකට නිකන් උන්ට කැම්පේන් එකක් කරන්නත් පුළුවන් අපේ කාරණා වේයෝ ගන්න නැහැ වගේ. රෝසි අක්කලත් කරන වැඩ. හරි මේකේ මම අපි hina වුණාට මේකේ තියෙනවා වෙන කෑල්ලක් මට ඒක කියන්නයි ඕනේ. ඒ තමයි මේ නැවත නැවත ඔප්පු වෙමින් තියෙන්නේ නැවත නැවත සාකච්ඡාවට අවධානයට අපි යොමු කළ යුතුව තිබෙන්නේ මචං. ලංකාවේ රාජ්‍ය දේපල කියන ඒවා මහජන දේපල කියන ඒවා පාලකයෝ විසින් කොයි තරම් ආතල් විදිහකට පාවිච්චි කරලාද කියන එක.
ඒගැන කොයිතරං අපරීක්ෂාකාරී විදිහටද මේ රජයේ දේපල මේ මාතෘකාව ඇදිච්චක හොඳයි. අපි ඇත්තරම විශ්වාස කරමුකෝ මේ පෝෂයකට වේයෝ ගහල තියෙනවා කියලා ඩිකි අරෙන් නෑ කියලා දිරලා කියලා සන්රූපකෙන් වතුරෙනවා කියලා. දැන් රෝසි කියන විදිහටම තව වාහන බර ගානක් එහෙම රෝසිට විටින් විට මාරු කරාලු. ඒ හැම ආපු හැම වා මට මතක නෑ වාහනවල ගාන. ඒ එයා හිටපු කාලය තුළ එයාට වාහන 10ක්ද කොහෙද මාරු කරා කියලා කිව්වනේ. ඒ 10ම ලෙඩලු එනවලු කැඩෙනවලු යනවලු. එතකොට මේ ජනාධිපති ලේකම් කාර්යාලයට හරි කොහෙට හරි රජයට රජයේ ආයතනවලට අයිති මොකක් හරි එකක් නෙමෙයි වාහන නෙමෙයි. එතකොට ඒ වාහන 10ක් අවුරුද්දක් වගේ කාලයක් ඇතුළත මාරු කරන්න වෙනවා කියන්නේ සමස්තයක් විදිහට මේ මහජනයාගේ දේපල රජයට අයිති වාහන කොයිතරම් හොඳට පාවිච්චි කරනවද කියලා උඹලට පේනවා. හරි ඒ කියන්නේ මේ 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 හැබැයි මේ මේ හැම වාහනයකම පුළුවන් නම් කාට හරි කරන්න මේ ගැන පරීක්ෂණයක් ඔඩිට් එකක් මේ වාහන වලට රිපයර් වලට කියලා කීපාරක් බිල් දාලා සල්ලි අරගෙන තියනවාද කියලා හොයාගන්න පුළුවන්. හරි මේ වාහන ආනයනය කිරීමේදී කොච්චර මුදලක් ගෙවලා තියනවද, ඉන් පස්සේ මේවා නඩත්තු කටයුතු සඳහා කියලා ටයර් දාන්න කියලා රිපයර් වලට කියලා කෝටි කීයක් මේනකොට රජයේ මුදල් මේ පරිහරණය කරපු එවුන් මැති ඇමතිවරු ඉඳලා උන්ගේ හෙංචයියෝ දක්වා කොච්චර මේ රජයේ දේපල අපහරණයට ලක් කරලා තියෙනවද කියන එක හොයාගන්න අන්න අපි අන්න ඒ කෝණයෙන් මේ රෝසිගේ ප්‍රකාශය බැලුවොත් ඇත්තටම රෝසිගේ වාහනේ වේයෝ ගහලා නම් මචං මේ රටේ ඉස්පිරිතාල කීයක් තියෙනවද කැඩිච්ච ඇම්බියුලන්ස් තියෙන ඇම්බියුලන්ස් එකක් හරියට නැති වතු රෝහල් මිනිස්සු කොච්චර මැරෙනවද හරියට වෙලාවකට ඉස්පිරිතාලයකට ලෙඩෙක් ගෙනිය ගන්න බැරුව ඇම්බියුලන්ස් නැති රෝහල් කොච්චර තියෙනවද හරියට දුවන්න බැරි ජීප් එකක් නැති පොලිසි කොච්චර තියෙනවද හරි හොරු ලෑම්මාස්ටර් වලින් ඇවිල්ලා පොලිස් ජීප් එක ඉස්තර කරගෙන යන සයිස් එකේ ජීප් නෙපා සමහර පොලිසිවල තියෙන්නේ හරි OIC මහත්තයා ඉස්සරහින් දොර අරගෙන බැහැලා හොරු අල්ලන්න යනකොට OIC මහත්තයා ඉස්සරහින් බැහැලා පිටිපස්සෙන් ඉන්න රාලහාමිලාට දොර අරින්න පිටිපස්සෙන් ගින් දොර අරින්න ඕනේ ඇතුලෙන් දොර ඇරෙන්නේ නැහැ හරි OIC මුලින් බහිනවා බැහැලා පිටිපස්සෙන් දොර අරලා රාලහාමිලා බැහැලා යනකොට හොරා බම් ප්ලේන් ටිකුත් ගහලා ගෙදර ගිහිල්ලා හරි එහෙම රටක පෝෂය ගස් යට දිරනවා හරි අවුරුද්දක් ඇතුළත දීපු වාහන 10ම කැඩෙනවා මම 10 කින් ඉලක්කම හරිනම් මට මතක විදිහට මම මේ කියන්නේ කැඩෙනවා එතකොට මේ වාහනවල ගියේ කවුද පළවෙනි ප්‍රශ්නේ සහ අපි රෝසි සේනානායකගේ ඇන්ගල් එකෙන් මම මේක කතා කරොත් අපිට රෝසිගෙන් අහන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි අපිට පේනවා රෝසිගේ කතාව ඇහුවාම වාහනයක් කැඩෙන වෙලාවේ කැඩෙන මොහොතේම රෝසිට වෙන වාහනයක් රිප්ලේස්මන්ට් එකක් විදිහට ඇවිල්ලා තියෙනවා අවුරුද්දක් ඇතුළත වාහන 10ක්ද කොහෙද ආවා කියලා නේ කියන්නේ. ඒ කියන්නේ ගයි රෝසිගේ වාහනේ කැඩෙනකොටම පහුවෙන්ද වගේ එකක් දීලානේ. මාසෙට එක ගානේ වගේ වාහන පාවිච්චි කරලානේ. ඉතින් මේ අපිට අහන්න සන්තෝසයි මේ රෝසි සේනානායක මහත්මියගෙන් මේ වාහන 10ක් විතර මාරු කරලා තියෙනවනේ. අපිට කියන්න කොයි අවුරුද්ද තුල ඔබතුමිය මේ රට වෙනුවෙන් කරපු වැඩ 10කු. වැඩ 10කු. මෙච්චර මේ සුඛෝපභෝගී වාහන පාවිච්චි කළා. දැන් ඔබතුමිය හරි දුක්මුසුලීලායන්කෝ මට යන්න හරියට වාහනයක් තිබෙන්නේ හරි. ඔය තියෙන වාහනවල අමාරුවෙන් හරි ගිහිල්ලා මේ රට වෙනුවෙන් කරපු වැඩ 10ක් කියන්නකො ඔබතුමිය පහුගිය අවුරුද්දේ ඔය 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 මොකක් හරි ඔය තනතුර දරපු කාලය ඇතුළත හරි මේ තකහණියේ සිකියුරිටි දාගෙන අධික වේගයෙන් දකුණෙන් දාගෙන යන ලංකාවේ මැති ඇමතිවරු හුඟක් අයගෙන් අහන්න තියෙන ප්‍රශ්නයක් තමයි අපි මේ රෝසිගෙන් අහන්නේ ඕගොල්ලෝ මෙච්චර කලබලෙන් ගිහිල්ලා මෙච්චර වේගෙන් ගිහිල්ලා මෙච්චර ඉක්මනට ගිහිල්ලා මේ රටට කරපු වැඩ ටිකක් අපිට පොඩ්ඩක් කියන්නකො මාරු කරපු වාහන ගැන විතරක් නොකිය. ඉතින් අපි මේ රෝසිගේ ස්ටේට්මන්ට් එකට hina වුණාට මචං මේක ඇතුලේ ආයිත් අපි අර පුන පුනා කියන අකාර්යක්ෂම පරිපාලනය මේ රටේ මිනිස්සුන්ගේ ධනයට මොකද වුනේ කියන එක මේ රටේ රටක් විදිහට මහජන දේපල කොයිතරම් අපරීක්ෂාකාරී විදිහටද පරිහරණය කරන්නේ මුන් කොච්චර නාස්තිකාරයෝද කියන එක මුන්ගේ මැනේජ්මන්ට් එක මුන්ගේ පරිපාලන කටයුතු මුන්ගේ කළමනාකරණ කටයුතු කොච්චර දුර්වලද කියන එක නැවත නැවත මහජනයාට තහවුරු වෙනවා ඇත්තටම රෝසිලා ඇවිල්ලා මේ වගේ ප්‍රෙස් තියලා තමන් සුද්ධවන්තයෝ වෙන්න මේ වගේ ප්‍රෙස් තියලා සමාජයට මේවා කියන එක ඇතුලේ ඒගොල්ලොන්ට පේන්නේ නැති වෙන පැත්තක් අපිට පේනවා ඉතින් මෙන්න මේ தত্ত্বය පරාජය කිරීම සඳහා තමයි මහජනයා පෙළ ගැහිලා ඉන්නේ ඒකම අපිට කියන්නත් යෝජනාවක් තියෙනවා අලුත් ආණ්ඩුවටත් අපි දන්නවා මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්න ඔය දැන් ඔය ඔය
ගෝල් ෆේස් එකට වාහන ගෙනල්ලා පෝඩින් කරා ඒවා නිශ්චිත පටිපාටියකට අනුව බෙදලා දෙනවා කියලා කියනවා. මේ හා සමානවම රජයේ අවධානය අපි යොමු කරන්න කැමති රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක දිරාපත් වෙමින් යන විශාල වාහන ප්‍රමාණයක්, වාහනවලට උඩින් ගස් වැවිච්ච විශාල වාහන ප්‍රමාණයක් තැන් තැන්වල විවිධ දෙපාර්තමේන්තුවල ආයතනවල දිරාපත් වෙමින් තියෙනවා ආයතන රෙගුලාසිවල පටිපාටිවල ගැටලු නිසා. මේව සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ග ගන්න එක්ක මේ වාහන වෙන්දේසි කරන්න, දැන් වාහන ආනයනය කරන්න ඉඳන් නිසා මේවා මිලදී ගන්න ගැනුම්කරුවෝ ඉදී ඒ සල්ලි වලින් අත්‍යවශ්‍ය සේවා සඳහා වාහන ටිකක් අරගන්න, මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලත් අපි රජයට මේ වාහන කවුරු හරි ඉන්නවා නම් යෝජනාවක් විදියට කරන්නත් අපි කැමතියි. ඉතින් කොහොම හරි අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ රෝසි නෝනාගේ පෝෂ එක වේයෝ කෑම හරහා රටට අලුත් පැත්තක් මෙච්චර කල් මිනිස්සු කිය කිය හිටපු එකක් නැවත තහවුරු වුණා කියන එක තමයි අපිට ඒකෙන් පේන්න තියෙන්නේ. දෙවනි කාරණාව දෙක, ඒ තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වෙලා තියෙන වැඩේ. ඉතිහාසයේ පළවෙනි වතාවට දැන් ඊයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් එළියට ඇවිල්ලා ඔය හෙක්ට බෙත්මගේ මහත්තයා වගේ කහිටපු පළාත් සභා මන්ත්‍රී ඇමතිතුමා ඇතුළු කණ්ඩායමක් එළියට ඇවිල්ලා ප්‍රෙස් කන්ෆරන්ස් එකක් තියලා කියනවා මේ අපි NPP එකට සහයෝගය දෙන්න තීරණය කළා. NPP එකට සහයෝගය දෙන්න තීරණය කළා මහා මැතිවරණයේදී මේ NPP එක කරගෙන යන වැඩේ සුබවාදී ලෙස දකිමින් කියලා. හරි, NPP එක ගණන් ගන්නවත් නැහැ, ගාණක්වත් නැහැ NPP එකේ එහෙම කට්ටිවා කියලා. ඊට පස්සේ මාධ්‍යවේදීව හරස් ප්‍රශ්න අහනවා. ඒතර ඒගොල්ලෝ කියනවා නෑ නෑ NPP එක අපිව වේදිකාවට ගත්තේ නැති උනාට කමන්නේ, අපි තනියෙන් රැස්වීම් කරලා NPP එකට ඡන්දෙ දෙන්න කියලා කියනවා. හරි සතුටුයි මම මේවා දකිද්දී. ඒ කියන්නේ මේ NPP එකට ඡන්දෙ දෙන්න කියන එකට කියන එක නෙමෙයි මට සතුටු. හරි, මේ මේ ගානට ලංකාවේ දේශපාලඥයෝ අනාථ වීම, හරි මේ ගානට මේ දේශපාලඥයෝ මේ යන එන මන් නැතිවීම අසරණේ, මේක තමයි මෑත ඉතිහාසයේ ලංකාවේ මහජනයා ලැබපු ලොකුම ජයග්‍රහණය. ඒ කියන්නේ මේ මිනිස්සු දේශපාලන වශයෙන් අනාථ භාවයට පත්වීම සම්බන්ධෙනුත් අපිට චූන්නේකුත් තියෙනවා ඇත්තටම. නමුත් මේක ඇතුලේ වෙන පණිවිඩයක් තියෙනවා. ඒ තමයි දැන් පේනවද තමන්ගේ හිතු මනාපෙට ආණ්ඩු කරාම, මමයි රජා චිත්‍රපටිය වගේ ආණ්ඩු කරාම, මිනිස්සු අපි කියන ඕන එකක් අහනවා වගේ පදනමකින් ආණ්ඩු කරාම, කෙලවෙන කෙලවිල්ල සයිස් එක තමයි මේ හැම තැනම එක එක්කෙනා කරන ප්‍රකාශ දැක්කම දේශපාලඥයන්ට දීලා තියෙන පණිවිඩය. ඒක මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න හැමෝටමත් හොඳ පණිවිඩයක්, ආණ්ඩු කරන කට්ටියටත් හොඳ පණිවිඩයක්. හරි, ජනතාව විසින් වහවහ ඉවසීමේ සීමාව අවසන් කරලා ඔයාලව කුණුබක්කියට දාන්න ඕන වෙලාවක ලෑස්ති කියන එක කවුරු කවුරුත් මතක තියාගන්න ඕනේ, හරියට වැඩ නොකළොත්. දැන් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කට්ටියගේ ප්‍රෙස් එක දැක්කම මට බම් මතක් වුණා පොඩි කතාවක්. මගේ යාළුවෙක් හිටියා ඉස්සර, උගෙන් ඇහුවාම මේ ඌ පොඩි නිකන් ඉස්කෝලේ යන කාලේ මේ කෑල්ලක ට්‍රයි කර කර හිටියා. කෙල්ලෙකුට පොඩි ලයින් එකක් දදා හිටියා. අපි ඉතින් උගෙන් අහනවා මේ කොහොමද බං අර සීන් එක මොකද, ලව් එක මොකද? හරි බං 150ක් විතර, හරි 150ක් විතර, හරි හොඳ ප්‍රෝග්‍රෙස් එකක්නේ බං, ලව් එකක් ට්‍රයි කරන කාලේ 150ක් හරි කියන්නේ. ඉතින් අපි අහනවා මේ ඒ කියන්නේ 150ක් හරි කියන්නේ, ඒ කියන්නේ බං මගේ 150 හරිද? ඒකගේ 150 තමයි නැත්තේ. හරි, ඒ කියන්නේ මූ තනියෙන් ලව් කර කර ඉන්නවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඔය කණ්ඩායමත් එහෙනම් ඒගොල්ලෝගේ ලව් එකෙන් 150ක් හරි. ඒගොල්ලෝ ෆුල් ලව්ලු NPP එකට. NPP එක දන්නේවත් නෑ, අර අරුගේ කෑල්ල වගේ තමයි. ඉතින් මෙහෙමයි, අපි දන්නේ නෑ NPP එක ඒක ගත යුතුද නැද්ද කියන එක ගැන අපිට නිගමනයක් දෙන්න බෑ. හැබැයි ඉතින් ජයග්‍රහණය කිරීම සඳහා සියලු බලවේග එකතු කර ගැනීම, හැම මිනිහෙක්ගේම ඡන්ද එකතු කර ගැනීම සඳහා රේණු තලා මලනෝ තලා වැඩපිළිවෙලක් NPP එකට හදන්න වෙයි. මේ ඕක දැක්කහම මේ දැන් ළමයි මේ ශ්‍රී ලංකාවේ කට්ටිය කියනවා මේ අපිව ගන්නෑ තමයි, ඒ වුණාට අපි උදව් කරනවා. ඒගොල්ලෝ ඉතින් ඒගොල්ලොන් අපිට කිසිම වරප්‍රසාදයක් එපා, අපිට මන්ත්‍රීකමුත් එපා, අඩුම ධර්මේ ප්‍රාදේශීය සභාවකවත් මන්ත්‍රීකමක් අපිට එපා. මේ රට වෙනුවෙන්මයි අපි මේ වැඩේ කරන්නේ. මේ ඒගොල්ලෝ කොච්චර එපා කිව්වත් අපි මේක කරනවා. ඒගොල්ලෝ රැස්වීම් වලට අපිට එන්න කියන එකකුත් නෑ, ඒ වුණා අපි කරනවා. ඕකට මචං මගේ ඇත්තම අත්දැකීමක් තියෙනවා, ඇත්තම එකක් නේද. මම දේශපාලනය කරන කාලේ මගේ මිත්‍රයෙක් වම් මෙහෙ නිතර කියලා තියෙන කතාව, මම මේක වෙන තැනක කියන්න හිටියා මට හිතුණා අද මේක කියලා දාන්න කියලා. හරි, මම
ඉස්සර දේශපාලනය කරන කාලේ නංගන් නොකිය කියන්න එක්තරා මන්ත්‍රීවරයෙක් එක්ක මම ගියා ඔහුගේ රැස්වීමකට නිකන් රාත්‍රී රෑ 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 තිබ්බ රැස්වීමකට රෑ 10ට විතර ගෙදරක තිබ්බ පොකට් මීටින් එක. ගිහිල්ලා ඉන්නකොට මේ ගමේ හිටපු පොරක් ඒ මන්ත්‍රීතුමාට මේ ඡන්දෙ දීපු එකෙක් පියදාස කියලා හිතමුකෝ නම මට මතක නැහැ. පියදාස කියලා හිතමුකෝ පියදාස එනවා. පියදාස ඇවිල්ලා ඌ අඩියක් එහෙම ගහලා රැස්වීමස්සේ මම ඔය කියන මන්ත්‍රීටත් ටිකක් මල පයින්නෝ ඈ. මේ පියදාසේ ඇවිල්ලා කියනවා මේ අපි මන්ත්‍රීටත් නිකන් නමක් දාගම මට කතාව කියන්න ලේසි වෙන්නේ. අපි නෝ මන්ත්‍රී නිකන් විජේදාස කියලා විජේදාසේ පා විජේදාස කියලා කෙනෙක් ඉන්නවා. අපි හිතමුකෝ නිකන් එහෙම නැති නමක් දාගමුකෝ මන්ත්‍රීතුමා සමන්. හරි. සමන් කියලා මේ මන්ත්‍රී කෙනෙක් කියලා හිතමු දැන් අරු අර පියදාස ඇවිල්ලා සමන්ට කියනවා. අඩියක් ගහලා නින්න. මන්ත්‍රීතුමා. අපේ පල්ලෙයා බෝක්කුව කැඩලා තියෙන. සමන් අහනවා මේ. ඔව් ඉතින් පියදාස. ඔබතුමා ඒක හදලා දෙනවා කියලා කිව්වා. ඔව් ඉතින් ඉතින්. දැන් ඒක හදලා දුන්නේ නැහැ. කියලා කියනවා. දැන් මේ කවුද? සමන කියනවා හරි. පියදාස ඇත්ත දැන් ඉතින් අපි මේ දැන් ඕක ගැන අපිට කතා කරන්න බෑනේ මේ අපි රැස්වීමකනේ ඉන්නේ පියදාස මේ එහෙම කියන්න එපා දැන් එන්න ඕන බෝක්කුව බලන්න යන්න අපිත් එක්ක කියලා කියනවා ඊට පස්සේ ඕම මචං යනවා ඩයලොග් එක දැන් මම ළඟ ඉන්නවා මම දන්නවා මූට තව ටිකකින් මේ මන්ත්‍රී කියන කාට මල පයින්නවා කියලා හතර පහ පාරක් කතා කරා වරු දැන් ඒකම කියලා චී චී යන් 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 එන්න එන්න බෝක්කුව බලන්න දැන් අර මන්ත්‍රී කිව්වා පියදාස දැන් මේ බෝක්කු බලන වෙලාවක් නෙමෙයිනේ මං උඹට කිව්වනේ හරි දැන් යන්න බෑ බෝක්කුව බලන්න ඒ පාර මේ සිරිපාලයා කියනවා හරි ඔබතුමා බෝක්කුව බලන්න යන්නේ නැත්තම් අපි ආයි ඡන්දෙ දෙන්නේ නැහැ කියලා කිව්වා කිව්වහම අරුවට මල පැන්නා මන්ත්‍රීට හරි ඒ ඇත්තම එකක් මචං මම මේ ලකපුටුව විතර දැකපු එක මන්ත්‍රී කිව්වා සිරිපාල ඒකට බීප් එකක් දාන. ඒකට බීප් එකක් දාලා ගන්න ඕනේ. හරි. සිරිපාල. මට තොගේ ඡන්දේ එපා. තොප්පලයන් මෙතනින් කියලා කිව්වා. සිරිපාලය ගියා. සිරිපාල නේද මම නේ කිව්වා සිරිපාල ගියා. හරි. ගියාම මේ ගිහිලා මූ ආයි ෂොට් දෙකක් විතර දාලා ආයි ආවා. ඇවිල්ලා මේ ඡා 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 මන්ත්‍රීතුමා කතා කරපු විදිය කැතයි. එන්න ගොයන්න බොක්කුව බලන්න. සිරිපාල තොටමන් දැන් එකපාරක් කිව්වා. තෝගේ ඡන්දේ මට එපා. පලය යන්න මෙතන කියලා කිව්වා. අරු ආය ගියා. විහිලා ආය ඇවිල්ලා. විනාඩි දෙක තුනකින් සිරිපාල ආය ඇවිල්ලා කියනවා. මන්ත්‍රීතුමා කතා කරපු විදිය වැරදි. ඒ වුණාට මම ඡන්ද දෙනවා. ඔබතුමා මට කුණුවරපෙන් බැන්න එක වැරදි. ඒ වුණාට මම ඡන්ද දෙනවා. හරි. දැන් මචං කියනවා මන්ත්‍රියා කියනවා මට තොගේ ඡන්දේ එපා කියලා කිව්වනේ පණයන් මෙතන. ඡය 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 එහෙම කතා කරන්න එපා අපි ඡන්ද දෙනවා. දැන් മന്ത്രി ඡන්ද එපා කියලා අරු ඡන්ද දෙන්නම් කියනවා. දැන් ශ්‍රී ලංකාවේ දාස් රක්ෂිත වට මචං ඒ ප්‍රෙස් කන්ෆරන්ස් එක දැක්කාම ඒකමයි මතක් වුනේ. හරි දැන් ජේවිපී එකේ එවුන් කියලා මට අපිට එපා වැට්ට කරලා හිටපියම් එහෙම කතා කරන්න එපා අපි ඡන්ද දෙනවා. අපි රැස්වීම් කරනවා. උඹලා එන්න එපා අපේ උඹලා එන්න එපා අපේ රැස්වීම් වලට. හරි ඔයාලා අපි රැස්වීම් වල ගත්තා අපි වෙනම රැස්වීම් කරනවා. ආතල්වා. හරි. එක එක දෙවෙනි අන්තිම එක. තුන්වෙනි එක තමයි. දැන් මේ විපක්ෂයේ ඉන්න කවුරුත් මේකත් මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි ලංකාවේ වෙන්නේ. මැතිවරණයකට පෙර මැතිවරණ පරාජය බාර ගැනීම කියන එක කවදාවත් ලංකාවේ වෙලා නැහැ. අමාන්නෙන් මචං බත්තර මුල්ලේ සීලරත්න හාමුදුරුවෝ කැම්පේන් එකේදී කියන්නේ එයා ජනාධිපති වෙනවා කියලා.
ඉතිහාසයේ පළවෙනි වතාවට මේ හෙන්න ප්‍රබලයි කියන හෙන්න දැවැන්තයි කියන හෙන්න යෝධයෝ කියන පක්ෂ ඔක්කොම මිනිස්සු ඉස්සරහට ඇවිල්ලා කියන මේ අපි එන්නේ හොඳ විපක්ෂයක් හදන්න. ඒකේ ඒගොල්ලෝ දැම්ම බිරියලාගෙන නැහැ ඒගොල්ලන්ට මේක දිනන්න බෑ කියලා. හරි මේක නිකන් මේ වගේ. අද තනිකර කතාමයි දෙන්නේ. දැන් මේ 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 ඇයි මේගොල්ලෝ මේ විපක්ෂයට එනවා කියලා කියන්නේ මේ ඒගොල්ලන්ට අදහසක් නැහැලු මේ ආණ්ඩුව පෙරලන්න. කියන්නේ ඒගොල්ලෝ දන්නවා මිනිස්සු ඒ තරම් ඒගොල්ලෝ එක විරෝධයකින් ඉන්නේ. ආණ්ඩුව අපි මේ ආණ්ඩුව පෙරලනවා කිව්වොත් දෙන ඡන්දෙවත් දෙන්නේ නැහැ. හරි එහෙනම් ඒගොල්ලෝ කියනවා නෑ අපි මේ ආණ්ඩුව පෙරලන්න අනේ කිතීම අදා ගන්න ඡන්දෙ දෙන කට්ටිය දීලා අපිව විපක්ෂෙන්වත් වාඩි කරවන්නකො. හරි මොකද ආණ්ඩුව ආණ්ඩුවට කෙලවනවා කිව්වොත් එහෙම දෙන එකෙක්වත් දෙන්නේ නැති සයිට් එකට උන් ගැන විරෝධය තියෙනවා. හරි ඒ කියන්නේ මේ ඉතිහාසය කරපු පව් ඈ මේ ගෙවන්නේ. හරි අර අර අපි පුංචි කාලේ මචං සමහර අපි දැකලා තිනවා මේ මේ තාත්තලා පොඩි වුන් හොරෙන් බීඩි හැම ගාලා වුණාම අත පාවත යයි වතේ පොඩි වුන් බීඩි හැම ගාලා වුණාම කුපාඩි වැඩ තක්කඩි වැඩ කරලා වුණාම ගස් බැඳලා දිමිගොටු දාලා ගහන්න. හරි ගස් බැඳලා දිමිගොටු දාලා ගහන්නේ මචං ගැහුවාම බීඩි බොනවා තියා බීඩි පිටියක් තියන තරකින්වත් යන්නේ. හරි ඒ වගේ ඉතිහාසයේ උඹලා කරපු ගොන් වැඩවලට තක්කඩි වැඩවලට කුපාඩි වැඩවලට උඹලට මිනිස්සු ගස් බැඳලා දිමිගොටු දාලා ගහලා තියෙන්නේ. හරි එහින්දා විපක්ෂේ ඉන්න කට්ටිය දැන් බීඩි දැක්කත් බයයි දිමිගොටු දැක්කත් බයයි ගස් දැක්කත් බයයි. හරි එහින්දා කැම්පේන් එකේදී වචන පාවිච්චි කරන්නේ හරි පරිස්සමෙන්. අනේ සමාවෙන්න අපිට නම් මේ ආණ්ඩුව වටන්න අදහසන්නේ අපි දැන් ආයි ජීවිතේ බීඩි බොන්නේ අපි අපිව විපක්ෂෙන් හරි වාඩි කරවන්න කියලා. ඉතින් මං කියන්නේ මේක හොඳ ප්‍රවණතාවයක්. මේක හොඳ ප්‍රවණතාවයක් වෙන්නේ මේ විපක්ෂයේ ඉන්නුම් පත්වෙලා ඉන අනාථ භාවය දැකලා ඇති වෙන සතුටෙන් විතරක්ම නෙමෙයි. අපි අර පටන් ගන්නකොටත් කිව්වා වගේ පක්ෂ විපක්ෂ ආණ්ඩු කරන දැන් විපක්ෂයේ ඉන්න මේ හැමෝටම මේ රටේ මිනිස්සුත් එක්ක ඡන්දදායකයොත් එක්ක ආයි සෙල්ලම් කරන්න බෑ කියන පණිවිඩය ඔන්න දීලා තිනවා. මුන් බය වෙලා හොල්මන් දැකලා බය වෙලා වගේ සීන් එකක ඉන්නේ. හරි මං හිතන්නේ ඒක හොඳ ප්‍රවණතාවයක්. නැත්තම් ඕගොල්ලෝ පාරවල් වල ගිය හැටි මිනිස්සුන්ට දීපු ටෝක් අපි පහුගිය දවස්වල දිගටම අපේ channel එකේ කතා කරා. ඕගොල්ලෝගේ තිබ්බ වීර කතා, හරි ඕගොල්ලෝගේ තිබිච්ච අභිමානවත් පොරටෝක්, ඒ ඔක්කොම ඉවර වෙලා මෙහෙම මහ පොළොවට ආපු එක ගැන අපිට හරිම සන්තෝසයි. දැන් අපිට තියෙන වැඩේ ආයිත් අපි මතක් කරනවා. වෝට් ක්ලීන් තමයි වැඩේ. හරි 225ක් පාර්ලිමේන්තුවට යවන්න මේ රටේ මහජනයාට වාසනාව භාග්‍ය මොලේ පෑදේවා කියලා අපි ප්‍රාර්ථනා කරන නිසා අපි අර පටන් ගන්නකොට කිව්වා වෝට් ක්ලීන් වැඩේට අපිට සපෝට් එකක් දීපල්ලා. එහෙනම් අපි ගිහින් එන්න.